එතුමා කියනවා මාව කවුරුත් හිර කරගෙන නැහැ මං ඉන්නේ මගේ කන්තෝරුවේ ඇයි ඔබ රට හැමුවේ බොරු කිව්වේ ඔවුන් විසින් සකස් කොට රැගෙන එන ලේඛන ගණනාවක් කිසිදු පැහැදිලි කිරීමක්කින් තොරව මා වෙත ඉදිරිපත් කොට ඊට අත්සන් කරන ලෙස මට අයිතු බලපෑම් මේ ලලිත් කොතලාල මහත්තයාගේ අතට මේ ලලිත් සහ වන්නේ ආරච්චි කියන දෙදෙනා කොතලාල මහත්තයාට හිමිව තිබුණු දේපළ මංකොල්ල කරගෙන අරන් ගියා දේපළ මංකොල්ල කාලා අරගෙන තියෙනවා බිලියන 4ක් බිලියන 4ට වැඩි කොතලාල මහත්තයා කියනවා මම දැන් අලුත් ව්‍යාපාරයක් කරනවා මම මාව හංගගෙන නැහැ කණ්ඩායම එකට එකතු වෙලා එක් කණ්ඩායමක් හැදීට ඉඳලා තමයි මේ දේපළ කොල්ල කරන්නේ දැන් කොහොම ලලිත් වන්නේ ආරච්චි අනිත් අයට ඇති වෙන වැඩි තණ්හාව මත කුමන්තනකාරීව මේ දෙන්නව පළව හරින කළු සල්ලි මෙතන ආයෝජනය කළ බව තමයි පැහැදිලි. එතුමා එහෙනම් গোল্ডන් කී සමාගම බිහිකලේම කළු සල්ලි ලබා ගන්න. ඔබ ලලිත් කොතලාවල මහත්මයාගේ බිරිඳ සහෝදරිය මේ අයත් එක්ක කතා කරලා නැද්ද මේ? ඒගොල්ල මගෙන් ඉල්ලන්නේ ඔයා හොයාගත්ත ඔක්කු ටික දෙන්න. තමුන්ගේ පරපුරට දේපළ හදා ගැනීම සඳහා මේ දේපළ මත නඩුපවරන. ඒ කියන්නේ මේ මුදල් තියෙන ලලිත් සහ වන්නේ ආරච්චි දෙන්න ළඟ. වන්නේ ආරච්චි තමල් ලියනගේ නිරෝෂා ප්‍රියදර්ශිනී ඉතන ඉන්න තව කල්ලියක් දැන් බිහි වෙලා තියෙනවා. කවුද ඒ කල්ලිය? ඒ කල්ලිය නීතිඥවරු කල්ලියක්. මේ කල්ලිය ගැන ලලිත් කොතලාව මහත්මයා දන්නේ නැද්ද? ආරක්ෂා කරනවාය කියන මුවාවෙන් ඉඳගෙන තමයි මේ අය මේ සෙල්ලම කරන්නේ. ඔබ කියන එක අපි පිළිගන්න ඕන කොහොමද තරල මහත්තයා මේ කියනවානේ මාව මම නිවාස අඩස්සියේ නෙමෙයි. එයාව නිවාස අඩස්සියේ තියාගෙන ඉන්නවා කියපු වචනේ විතරක් අහුන්කන් දෙන්න සලස්වලා එයාගෙන් සීමිත උත්තරයක් ගන්න. තුමා හිර කරන් ඉඳලා මොකටද දැන් කොතලාල මහත්තයාගේ දේපළ රංගිල ඉවරයි කියලා. මේ අන්තිම දේපළ සම්බන්ධයෙන් තමයි මේක එළියට පයින්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ මේවන විට උල්ලංඝනය කරලා තිබෙන්නේ. හැම පාර්ශවයක්ම උල්ලංඝනය කරනවා. නිදහස් ස්වාධීන අදහස් දැක්වීමකට අවස්ථාවක් ලැබුණොත් එතුමා කියාවිද ඕ මම හිර වෙලා ඉන්නේ. එතුමාට තියෙන අප කන්ඩිෂන් වත් එතුමා මොනවද කියලා දන්නේ නැහැ. ඒකයි යා කියන්නේ මං අලුත් කම්පැනි බිහි කරගෙන අපේ මේට සතියකට විතර පෙර ආතු අවස්ථාවක් ලබා දුන්නා සාධාරණයක් සඳහා වූ গোল্ডන් කී තැන්පත්කරුවන්ගේ හඬ නැමැති සංවිධානයකට එහි සභාපති මාකෝ පෙරේරා ජූඩ් මාකෝ පෙරේරා සමග නමුත් ඔබෙහිදී බරපතල කාරණාවක් මතු කරලා ලලිත් කොතලාල මහත්තයා මට දුරකථනෙන් කතා කළා කතා කරලා මගෙන් මට පණිවිඩයක් මට නෙමෙයි ඇත්තම මේ ඔහු මාධ්‍යට පණිවිඩයක් නිකුත් කර පොඩ්ඩක් අපි ඒක අහලෙමු ඒක අහන එක වඩා වැදගත් එතුමාගේ හඬට මොකද්ද මේ වීඩියෝ එක මට කවුරුත් කිසි තර්ජනයක් කරලා නැහැ මම මගේ ව්‍යාපාරය හොඳට දැන් දුවනවා මගේ වටේටම ඉන්නවා හොඳ හිතවත් ඇයෝ ඉන්නවා අපි අලුත් ව්‍යාපාර පටන්ගෙන අපි අලුත් ගමනක් යනවා මේ මගේ කාර්යාලයේ ඔෆිස් එකේ කවුරුත් ඉර කරලා නැහැ තර්ජනය කරලා නැහැ මගේ වටේටම ඉන්නවා මගේ හිතවත් සේවක සේවිකාවන්. ඉතින් මම අලුත් ව්‍යාපාර පටන්ගෙන අපි දැන් දුර ගමනක් යනවා. මොකද්ද මේ මාකු කියන්නේ? චම්මදිත මගෙන් පිළිතුරක් ඉල්ලුවා. මේ චම්මදිත මේක දාන්න ඉස්සෙල්ලා මගෙන් ඇහුවා නම් මං හරි පිළිතුරක් දෙන්න තිබුණා. හරි ලලිත් කොතලාල මහත්තයා මට දුරකථනය ඔස්සේ කතා කළා. විනාඩියයි තප්පර 11ක නිවේදනයක් ඇත්ත කතාව කතා කරලා මට කිව්වා මොකද්ද මේකේ සත්‍ය කතාව මේක සම්පූර්ණ බොරුවක් කියන කතාව එතුමා මෙතනදි කියනවා මට කතා නොකළේ ඇයි කියලා මම එතුමාට කිව්වා නෑ මම අවස්ථා දෙකකදී කතා කළා ඒ කියන්නේ ඔබේ සාකච්ඡාවෙන් පස්සේ නෙමෙයි ඊට ගොඩක් පෙර ආතුව නමුත් ඒ දුරකථන ඇමතුම් ගත්ත පුද්ගලයෝ ඒක සම්බන්ධ කරලා දුන්නේ නැහැ මට නම් මම එතුමාට ආරාධනා කළා සාකච්ඡාවකට එන්න කියලා නමුත් මම දන්නේ ඒ විදිහ කියලා මට තියෙනවා මා කොබත් එක්ක ප්‍රශ්නයක් විසඳ ගන්න ඇයි එතුමා කියනවා මාව කවුරුත් හිර කරගෙන නැහැ මං ඉන්නේ මගේ කන්තෝරුවේ මං අලුත් ව්‍යාපාරات ආරම්භ කරලා තිනවා ඇයි ඔබ රට හැමුවේ බොරු කිව්වේ කියන ප්‍රශ්නේ තිබෙනවා ඔබ බොරුවක් නේද කිව්වේ නෑ මහත්මයා මං කිසිම දවසක බොරු කියලා නෑ මං සත්‍යයක් ඔප්පු කළේ කොතලාවල මහත්මයා තම දිවුරුම් ප්‍රකාශයකින්ම මේ කාරණා සනාථ කරලා තිනවා මේ තියෙන්නේ කොතලාවල මහත්තයා ජීවක ලලිත් උපේන්ද්‍ර කොතලාවල වන්න මම ක්‍රිස්තියානි භක්තික වශයෙන් අවංක ලෙසත් සත්‍ය ලෙසත් ගරුභාම්බිරතා පූර්වක දිවුරුදි පහසඳාන් පරිදි ප්‍රකාශ කරමි කියලා මේ බොහොම පැහැදිලිව කියනවා මොකද්ද තමන්ගේ දේපල බලහත්කාරයෙන් තමන්ට තර්ජනය කරලා කිසිම නීතිඥවරයෙක් නැතුව සාක්ෂිකාරයෙක් නොමැතුව ඔය දිවුරුම් ප්‍රකාශයක්ද මේ දිවුරුම් ප්‍රකාශය මේ අධිකරණයට දීලා තියෙන දිවුරුම් ප්‍රකාශය ඒ කොටස තියෙනවද කොටස තියෙනවා ඒ කොටස පොඩ්ඩක් කියන්න වාක්‍ය දෙකක් විතරක් කියවන්න
පළමුවන සහ දෙවනවන විත්තිකරුවන් ඒ කියන්නේ ලලිත් අමරසිංහ සහ වන්නේ ආරච්චි එක්ව සහ එක්සිත් වංක සහයෝගයෙන් කටයුතු කරමින් වර්ෂ 2021-05 දින හෝ ඊට ආසන්න දිනක රාත්‍රී 7:15ට හෝ ඊට ආසන්න වේලාවකදී මම වාසය කරන පහත උපලේඛනයේ සඳහන් දීපලේ පිහිටා ඇති මාගේ නිදන කාමරය වෙත පැමිණෙන ලදී. එසේ පැමිණි පළමුවන සහ දෙවන විත්තිකරුවන් කියන්නේ ලලිත් සහ වන්නේ ආරච්චි ඔවුන් විසින් සකස් කොට රැගෙන එන ලේඛන ගණනාවක් කිසිදු පැහැදිලි කිරීමක්ින් තොරව මා වෙත ඉදිරිපත් කොට ඊට අස්සම් කරන ලෙස මට අයිතු බලපෑම් ඇති කරන ලදී. ඊට පස්සේ කියනවා මම එකී ලේඛන පිළිබඳව විමසීම් කිරීමේදී පළමුවන සහ දෙවන විත්තිකරුවන් මාහට තර්ජනය කරමින් එකී ලේඛන වලට මා අස්සම් තැබීම නොකළහොත් ඒ වන විටත් ඔවුන් විසින් ලබා දී ඇති මා වෙනුවෙන් වන අප ඉවත් කොට ගන්නා බවත් එමගින් මම හවුහරණයක් නොමැති අසරණ භාවයට පත්වන බවත් ප්‍රකාශ කරමින් දිගින් දිගටම මාහට අයිතු ලෙස බලපෑම් සහ උත්තර්ජනය කරන ලදී. ඇති ඇති. ලලිකොතල මහත්තයා අසරණ වෙනන මට. මේ තියෙන්නේ මේ දියුරුම් කොමසාරිස් ඉදිරියේ. ඔක කැමරාවට පෙන්වන්න. මේ ලලිකොතල මහත්තයාගේ අසරණ. හරි එතුමා අධිකරණයට දෙන්නේ කොයි මොකක්ද අවුරුද්ද? 2021 වූ අගෝස්තු මාස 12. කවුද මේ ලලිත් සහ වන්නේ ආරච්චි කියන්නේ දෙන්න? සහ වන්නේ ආරච්චි කියන්නේ මොහුගේ ළඟින්ම හිටපු හිතේෂී දෙදෙනා. මේ දෙදෙනා තමයි බිලියන් ගණනාවක් කොච්චරක්ද බිලියන 4කට 5කට වැඩි ඔව් වැඩි දීපල තමන්ගේ නම් වල පෞද්ගලික නම් වලටත් තමන් අලුතෙන් ස්ථාපිත කරපු අප කන්ඩිෂන් උල්ලංඝනය කරලා ස්ථාපිත කරපු කම්පැනි වලට ඒ වගේම සිලින්කෝ ලිමිටඩ් කියන්නේ සිලින්කෝ මන්දිරයේ කොටුවේ තියෙන ඒ කොටුවේ මන් ඒ සමාගමේ වැඩි කොටස් සංඛ්‍යාවක් අයිතිය තියෙන්නේ මේ අයටයි. ඒතර ඒ කියන්නේ ලලිත් සහ වන්නේ ආරච්චි කියන දෙදෙනා කොතලාවල මහතාට හිමිව තිබුණු දේපල මංකොල්ල කරගෙන අරන් ගියා. දේපල මංකොල්ල කාලා අරගෙන තියෙනවා. බිලියන 4ක්. බිලියන 4ට වැඩි. ඒ කියන්නේ গোল্ডන් කී තැම්පත් කරුවන්ට, ද ෆිනෑන්ස් තැම්පත් කරුවන්ට ගෙවන්න තියෙන මුදල්. ගෙවන්න තියෙන කියන්නේ කොතලාවල මහත්තයා පොරොන්දු වුණා. හා හා. CID එකේදීත් අධිකරණයේදීත් පොරොන්දු වුණා. ඔව්. මේ මුදල් ගෙවනවා කියලා මම ඒකත් පෙන්නන්නම්. මේ CID එකට කරපු ප්‍රශ්න කිරීම වලදී තැම්පත් කරුවන් 9000කට ව්‍යාපාර විකුණා මුදල් දෙනවා. කොතලාවල කියයි. ඔව් කියනවා. මේක පැහැදිලිව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. කොතලාවල මහත්තයා කියනවා මම දැන් අලුත් ව්‍යාපාරයක් කරනවා. මම මාව හංගගෙන නැහැ. දැන් ලලිතුයි වන්නියාරච්චි දැන් කොහොමද? දැන් ඉන්නවද? දැන් AI මේ 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 දැන් AI මේක වෙන්නේ මේ කණ්ඩායම් දෙක. ඒ කියන්නේ සමල් ලියනගේ නිරෝෂා ප්‍රියදර්ශනී ලලිත් වන්නියාරච්චි සහ ලලිත් සහ වන්නියාරච්චි කියන මේ කණ්ඩායම එකට එකතු වෙලා එක කණ්ඩායමක් හැදීට ඉඳලා තමයි මේ දේපල කොල්ල කරන්නේ. එක කල්ලියක්. එක කල්ලියක් හැදීට දැන් කොහොමද ලලිත් වන්නේ ආරච්චි? දැන් මෙතන මේ දේපල වැඩි කොටසක් ලලිත් සහ ලලිත් අමරසිංහ සහ වන්නේ ආරච්චි ප්‍රියංජන වන්නේ ආරච්චි ගනිමින් සිටියේදී අනිත් අයට ඇති වෙන වැඩි තණ්හාව මත ඒගොල්ලෝ කුමන්තනකාරීව මේ දෙන්නව පළවා හරිනවා කොතලාල් මහත්තයාට එපා කරනවා. ඒ කියන්නේ කේලම් කියලා වගේ? කේලම් කියලා යම් යම් දේවල් පෙන්නලා පැහැරහරි. අපි පළවා හරිනකොට බිලියන 4ක් දීපල අරන් යන්නේ. ඊට වැඩි. අපි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දකින්න ඇති මේ කමෙන්ට්ස් වල ඔබට චෝදනාවක් කියලානවා. ඒ වගේම ඔබ මේ গোল্ডන් කී තැම්පත් කරුවන්ගේ සටන පාවල දුන්නා. ඔබ තමයි කොතලාල මහත්තයාගේ පඩි ගරගෙන මේ සටන පාවල දුන්නේ කියලා. ඔහොම පැහැදිලි හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. මම ඩිපොසිටර්ස්ලාව පාවා දුන්නා නෙමෙයි. ඩිපොසිටර්ස්ලව පාවා දුන්නු පාර්ශවයන් මම දැන් මේ නැති ප්‍රශ්න ඇදලා ගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ඩිපොසිටර්ස්ලව පාවා දුන්නු පාර්ශවයන් ඩිරෙක්ටර් තනතුරු අරගෙන සමාගමට ගිහිල්ලා ඩිරෙක්ටර් තනතුරු අරගෙන ඒ දේපල වංචාවෙන් පැහැරගත්තා. Taman කැමති අයට වික්කා. මේ ආකාරයෙන් මහා පඩි ගත්තා. මේ වගේ භයානක දේවල් රාශියක් කළා. මම මේ සබ්ජෙක්ට් එක දැන් කතා කරන්න බැහැ. නෑ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ පාවල් දුන කතාව පැත්තකින් තියන්නකෝ. ඔබ උත්තර දෙන්න ඕන මගේ ආරාධිතයා විදියට. ඔබ මෙතන ඉන්න කෙනා. ඔබ පාවල දුන්න කෙනා චෝදනාවට. නෑ මම කිසි දවසක පාවා දුන්නේ නෑ. මේ තැන්පත් කරුව සීලු දෙනෙක් සාක්ෂි දරයි. මේ කවුද මේ අය? මේ අය කවුද? මේ අය අසරණ තැන්පත් කරුව කොතලාවල මහත්මයා. නමුත් කළු සල්ලි මෙතන ආයෝජනය කළ බව තමයි සෙලාන් බැංකුව තියෙද්දි එතුමා කිව්වා සෙලාන් බැංකුව ආයෝජනය කරන තිබ්බනේ ඒක තමයි මම කියන්නේ 2015 ඔය හිරු මාධ්‍ය ඔස්සේ අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් කියනවා මට සෙලාන් බැංකුව තිබුණා මේ මම গোল্ডන් කී සමාගමත් බිහි කළේ මමයි සෙලාන් බැංකුව තිබුණා මේ තැන්පත් කරුවන්ට තිබුණා සෙලාන් බැංකුවේ මුදල් දාන්න ඉතින් ඇත්තනේ ඇයි ඒගොල්ලෝ මේ গোল্ডන් කී එකේ මුදල් ඇත්තනේ එතුමා කියන්නේ නෑ ඇයි නෑ ඇත්ත නෙමේ සෙලාන් බැංකුවක් පිහිටුවා වගේම গোল্ডන් කී සමාගමෙත් නිර්මාතෘ සභාපති එතුමා නම්
එතුමා එහෙනම් ගෝල්ඩන් කී සමාගම බිහිකලේම කළු සල්ලි ලබා ගන්න. නෑ මෙහෙමනේ කළු සල්ලි ලබා ගන්න නෙමෙයිනේ. දැන් ඔබේ සල්ලි ලක්ෂ කීය 300ද කොහෙද තිබුණා කිව්වනේ? 278යි. හරි. එතකොට අපි දන්නේ නෑනේ ඔබේ සල්ලි කළුද සුදුද කියලා. කළු සල්ලි තියෙන මිනිස්සුන්ට එතනට යන්න පුළුවන්. ඒ අරමුණ කිව්වේ නැති වුණාට අනිත් මිනිස්සුන්ට අනිත්තරට යන්න පුළුවන්. එතකොට ඒ අරමුණ තිබෙන්නේ නැති. මේ දුප්පත් අහිංසක අපි කාටවත් එවැනි අරමුණක් තිබුණා. මේ අපි හැම කෙනෙක්ම උදා දාලා තියෙන්නේ. මොකද ඔබතුමගේ ප්‍රශ්නේ මොකද්ද? ඊටාම කිටියෙන් කියන්නේ? මම මට ඉන්නවා ආබාධිත දරුවෙක් ඇත්තටම දැන් අවුරුදු 17ක් වෙනවා 2008 තමයි මම අපි මාර්ගම ගෙදර විකුණලා පොඩි එකකට ගියා මොකද මේ දරුවට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා හරි කීයක්ද මිලියන 5 හරි එතකොට මගේ පිටිපස්සෙන් ආවා ඒකේ ඉන්න වැඩකට කට්ටිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කම ඒගොල්ලෝ එන්න මම විලකුවා මෙහෙම පොලියක් දෙනවා මේකේ දාන්න ගොතනවලට 350 කම්පැනි තියෙනවා මේ සෙලින්කෝ එකට ආයතනයට බය නැතුව දාන්න කියලා අපි ළඟ තියෙන කොතලාවල මහත්තයා තියපු ලියු මේක කඩාවැටෙන්නේ නැහැ බය වෙන්න එපා ඔබලගේ සල්ලි දෙනවා කියලා ඉතින් ඒක නිසා තමයි ඒ 20 දාද මිලියන 5 කීයක් දහම්ුණේ මිලියන 2ක් හම්බුණා 3ක් හම්බුන්නේ නැහැ නැහැ මොකද ඔබතුමියගේ ප්‍රශ්නේ මම දාලා අවුරුදු 2 මාස දෙක ආ සංපතුව මාස දෙක ආ ඊට පස්සේ බිඳ වැටුනේ ඔබටත් ඒ වගේ ප්‍රශ්නයක් කිව්වේ නේ මාසයයි මොකද ප්‍රශ්නේ අපිට දාපු ප්‍රමාණය 142ක් තමයි ඒක සෝදන් දීලා මම මේ වැඩිම පොලිය දෙන්න නිසා ඒකත් මම එතනට දැම්මා. ඉතින් දැන් මම කබලෙන් ලිපට වැටෙනවා වගේ පෙන්ෂන් එකකින් ජීවත් වෙන්නේ කුලියට ඉන්නවා. ගන්නත් අමාරුයි. ගිය සතියේ මම ඉවරයි කියන්නේ. මොකද වයස 88යි. දැන් මම කොයිලා විශ්වාසවත් නැහැ පුතේ. තියෙන දේක් මට ලැබුණත් මේ වෙලාවේ ලොකු දුරුවා. මොකද ඔබතුමගේ ප්‍රශ්නේ? මගේ ඉඩමක් විකුණලා තමයි මම ප්‍රශ්නය ඔබතුමේ නම් ආවේ මේ අම්මත් එක්ක කිව්වනේ නේ මේකට සම්බන්ධයක් නැහැ කිව්වනේ හරි ඔබතුමා මහත්තයා ඔබතුමා අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බැරි වුණා ඔබතුමා බොහොම පැහැදිලිව කිව්වා රුපියල් 40000ක් මම කොතලාවලකින් පඩි ගත්තා කියලා එහෙම තියනවා නම් ඒ අය 40000 ගාන මම කිව්වේ නෑ මම කිව්වේ මේ කමෙන්ට් වල ඔව් මම ඒක 40000 දැක්ක මතක නෑ මම අද උත්තරයක් දෙන්න ඕන කියලා ආවේ ඔබතුමා මේ ප්‍රශ්නේ ඇහුවා ඔව් ඔබතුමාට මම පැහැදිලිව කියන්න පුළුවන් මම එදා ගෙනාවා අද ගෙනාවේ නෑ මම ලලිත් කොතලාවල මහත්තයාව හමු වෙන්න ගියා. එතකොට ලලිත් කොතලාවල මහත්තයාව ඔය ඇතුලේ තබාගෙන හිටියේ ලලිත් අමරසිංහ සහ වන්නියාරච්චි. 28 ගෙදර තමයි ඒ අවස්ථාවේ හිටියේ. ඒ අවස්ථාව වෙනකොට සිසිල් කොතලාව ලංකාවට ආවිල්ලා තිබුණේ නැහැ. ඒ කොතලාවල නෝන ආවට පස්සේ තමයි ඒ ගෙදර යාව තනි කරලා මෙහිට ඒගොල්ලව ගත්තේ. මම ඒ ගෙදරට ගිය වෙලාවේ කොතලාවල මහත්තයා හිටියේ නැහැ. ඒ නැති නිසා මම පඩිය උඩ ඉඳගෙන හිටියා. මේ අය ඇවිල්ලා මම ඉන්නවා කියලා දැනගෙන මාව පාදඩ ආඥා පනත යටතේ පාදඩේක් කියලා පාදඩේක් කියන්නේ හඳුනා ගන්න බැරි කාරණාවක් කියන්න බැරි රැඳී ඉන්න හේතුව කියන්න බැරි පාදඩ ආඥාව පනතේ යටතේ පොලිසියට බම්බලපිටිය පොලිසියට අල්ලලා දීලා කිසිම ඉන්කුවයර් එකක් නැතුව මට නඩු පැවරුවා මට කිව්වා පොලිසියෙන් මේ නඩුවේදී වැරදිකරු කියන්නේ ඔබට රුපියල් 2.50යි දඩේ වැටෙන්නේ කියලා මම වැරදිකරු කියලා බාරගත්තේ නැහැ මං ඇත්තට ගියේ මං දාපු සල්ලි ඉල්ලන්නයි ඒ අවස්ථාවේදී නඩුව අවුරුදු ගාණක් ගිහිල්ලා පිටු 79කින් යුතුරු නියෝගයක් යටතේ මාව නිදස්කුට නිදහස් හරි දැන් ඒක නෙමේ කතාව ඊට පස්සේ කොතලාවල මහත්මයා මං ගැන අනුකම්පා කරලා මගේ යම් යම් අවශ්‍යතාවයන් කියන අවස්ථාවේ මට රුපියල් 20000 5000 10000 ওই ආකාරයෙන් පුංචි මුදල් ටිකක් මට ගෙවලා දෙනවා ඔක්කොම එකතු බෙදුවත් ලක්ෂයක් නැහැ මේක තමයි ඇත්ත తත්වේ හැබැයි මම කාවත් පාවල දීලා ගත්තා ඔබ ලලිත් කොතලාවල මහත්මයාගේ බිරිඳ සිසිල් කොතලාවල මහත්මිය ඒ ඇයගේ නංගි සහෝදරිය මේ අයත් එක්ක කතා කරලා නැද්ද මේ ප්‍රශ්නේ මේ අයත් මම කතා කළා ඔව් මේ අය කතා කළාම ඒගොල්ල මගෙන් ඉල්ලන්නේ ඔයා ඔයා ගත්ත ඔප්පු ටික දෙන්න කියලා මොකද මේ අයගේ අරමුණත් ඇවිල්ලා මේ ඩිපොසිටර්ස් ලැබෙනුන් සාධාරණයක් කරන්න නෙමෙයි තමුන්ගේ පරපුරට දීපල හදා ගැනීම සඳහා මේ දීපල මත නඩු පවර දැන් නඩු කොහේ තියේ ඒ දීපල ටික කො
ඒ අයට පරපුර දීපල නේ ලලිත් කොතලාවලගේ සහ සීසිල් කොතලාවලගේ දීපල අයිති කර ගැනීම සඳහා කොයි තියෙන් දැන් දීපල කාලා තියෙන දැන් නැහැ දැන් තියෙන්නේ ඒවා ලලිත් වන්නේ අතත් තුන්වෙනි පාර්ශ්වයටත් මේ විකුණලා තියෙනවා මම විශේෂයෙන් අද දවසේ කියන්න කැමතියි ඒ කියන්නේ මේ මුදල් තියෙන්නේ ලලිත් සහ වන්නේ ආරච්චි දෙන්න ළඟ වන්නේ ආරච්චි විතරක් නෙමෙයි සමල් ලියනගේ නිරෝෂා ප්‍රියදර්ශිනී සහ ඒ එතන ඉන්න තව කල්ලියක් දැන් බී වෙලා තියෙනවා ඒ කල්ලිය අතර තියෙන්නේ කවුද ඒ කල්ලිය ඒ කල්ලිය නීතිඥවරු කල්ලියක් සහ තවත් පිටස්තරය ඉතින් ඔබ මේ වගකීමක් ඇතුව කියන්නේ වගකීමක් ඇතුව ඒතර මේ කල්ලිය ගැන ලලිත් කොතලාවල මහත්තයා දන්නේ නැද්ද මේ ඇත්ත චිත්‍රය ලලිත් කොතලාවල මහත්තයාව ආරක්ෂා කරනවාය කියන මුවාවෙන් ඉඳගෙන තමයි මේ අය මේ සෙල්ලම කරන්නේ මාක ඔබ කියන එක අපි පිළිගන්න ඕන කොහොමද මම දැන් වොයිස් ක්ලිප් එක ලලිත් කොතලාවල මහත්තයා මේ කියනවනේ මාව මම නිවාස අඩස්සියේ නෙමෙයි මම කියනවා ලලිත් කොතලාවල මහත්තයා කියනවා පළවෙනි සාකච්ඡාවක් දෙවෙනි සාකච්ඡාවක් ප්‍රසිද්ධියේ එතුම ඇහුම්කම් දෙගෙන ඉන්න බව පෙන්නලා ඊට පස්සේ එතුමට ප්‍රකාශයක් කරන්න කියලා. මොකද මේ මම එයාව නිවාස අඩස්සියේ තියාගෙන ඉන්නවා කියපු වචනේ විතරක් ඇහුම්කම් දෙන්න සලස්වලා එයාගෙන් සීමිත උත්තරයක් ගන්න තමයි මේ කටයුතු. ඔබ තාමත් කියනවාද ලලිත් කොතලාල මහත්තයා හිර කරගෙනයි ඉන්නේ කියලා? හිර කරගෙනමයි ඉන්නේ. එතකොට මේ එතුමමයි කියන්නේ. ඒ කියන්නේ නිවාස අඩස්සියේ තියන් ඉන්නවා කියලා? ඔව් ඉන්නවායි කියලා. මේ තියෙන්නේ ලලිත් වන්නේගේ දිවුරුම් ප්‍රකාශය. ඒ ප්‍රකාශ මෙදීන ඒ දෙන්නගේ අස්සන බොහොම පැහැදිලිව ඒගොල්ල කියනවා මේ සමන් ලියනගේ සහ කල්ලිය සහ කණ්ඩායම කොතලාවල මහත්තයාව ග්‍රහණයට අසු කරගෙන ඒ දේපල ගනිමින් ඔහුගේ EPF වගේ මුදල් මේ ෆන්ඩ්ස් වල තියෙන මුදල් සියලු දේ අරගෙන වංශාවෙන් මේ ඔප්පුලියාගෙන තියෙනවා කියලා ඒ දෙන්නා චෝදනා. එතකොට දැන් එතුමා හිර කරන් ඉඳලා මොකටද දැන් ඔබව කෝ බිලියන 4ක් විතරේ කොතලාවල මහත්තයාගේ දේපල ලලිත් සහ වන්නියාරච්චි නේද? දෙන්නම අරන් ගිහින් ඉවරයි කියලා. දැන් මොනවද හිර කරන් ඉන්නේ? ඇයි තමු තියෙන දේපල මේ අන්තිම දේපල සම්බන්ධයෙන් තමයි මේක එළියට පයින්නේ. මේ කොළඹ තියෙන බිලියන් ගානක වටිනා ඔහු ඉන්නා මේ නිවස. එතකොට මේ දේපල සිසි කොතලා ට්‍රස්ට් එකට තිබුණේ. ඒ ට්‍රස්ට් එකෙන් මේගොල්ල කොතලාවලගේ නමට ලියලා ඔප්පු හදලා දෙනවා රසිත කියන ලෝ. එතකොට සිසිල් කොතලාවලට තියෙන්නේ මොන මහත්මිනේ මොනවද තියෙන්නේ? මහත්තයා මේ ලංකාවේ පළවෙනි පෙළේ කෝටිපතියා කියලා කියන්නේ විනාඩි 10ට මම බිලියනයක් දුන්නා කියලා කියනවා යම් යම් අයට. එතකොට මේ මිනිස්සුන්ගේ සල්ලි තමයි මෙයා දෙන්නේ. ඊට අමතරව මෙයාගේ හැම පඳුරකට ගැහුවත් විශ් වෙන තරමටම දේපල කොළඹ තියෙනවා. මේ දේපල එකක්වත් හෙලිකලේ නැහැ. තාමත් හෙලිකලේ නැති දේපල මේ ඔක්කොම. එයාට දේපල සම්පූර්ණ වශයෙන් ෆුල් ඩික්ලෙයා කරන්න කියලා ශිෂ්ටාධිකරණයේ නියෝගයක් දුන්නම ඔය නීතිඥවරුන්ම ඩික්ලෙයා කළේ කොටස් හැටියට. ඒ කියන්නේ සිලින්කෝ SNL ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියොත් ඒකේ කොතලාවලගේ අයිතිය රුපියල් 100යි සිසිල් කොතලාවලගේ අයිතිය රුපියල් 100යි. මේ මාකෝ කියන කතාව ඇත්තද හරිද පිළිගන්නවද නැත්නම් මේ මාකෝ උගන්නලා එක්කන් ආවද අපි දන්නේ නැහැ නේ. මම දන්නේ මම මාකෝව දන්නේ මෙතන දෙපාරයි හම්බුනේ. අපි බබ්බු නෙමෙයි. මාකෝ ට්‍රේන් කරලා ගෙනාවද මාකෝ මෙහෙම කියන්න නෑ. අපි බබ්බු නෙමෙයි. අපිත් මේකේ අවුරුදු ගාණක් පාර්වල්ල රස්සාද වෙලා ප්‍රොටෙස්ට් කළා. උසාවි ගිහිල්ලා තමයි අර 142 වුණත් ලබා ගත්තේ. එතකොටත් අපි මාකොත් එකත් හිටියා. ඒ වගේම මේ සටන අවස්ථා කීපයකදී සමහර අය පාවල දුන්න බව පිළිගන්නවා. පිළිගන්නවා. අපෝ ඒක පිළිගන්නවා. කිව්වොත් තවත් කීප දෙකක් තුනක් ගැන මට සදහන් කරන්න. ඔව්. ඔව්. එවලේ පත් කරපු අධ්‍යක්ෂ මණ්ඩලය වටිනාකම් අඩු කරලා තමයි පෙන්වන්නේ. මම දැන් බොහොම රජයට වගකීමෙන් කියනවා මේ බිලියන ඔක්කොම গোল্ডන් කී වත්කම් ටෝටලි පෙන්න්නේ බිලියන 2 කතර වත්කම් ප්‍රමාණයක් කියලා. නමුත් ඇත්තටම අද වෙනකොටත් ඒව හරියට තක්සේරු කළා නම් බිලියන 10ක 15ක වත්කම එතන තියෙනවා. ඔබ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ මෙවන විට গোল্ডන් කී ආයතනය සම්බන්ධව දුන්නු උල්ලංඝනය කරලා තිබෙන්නේ. හැම පාර්ශ්වයක්ම උල්ලංඝනය කරලා. හැම පාර්ශ්වයක්ම. ඒතොර මේ தත්ත්වය තුල ලලිත් කොතලාවල මහතාට නිදහස් ස්වාධීන අදහස් දැක්වීමකට අවස්ථාවක් ලැබුණොත් එතුමා කියාවිද ඔව් මම හිර වෙලා ඉන්නේ. නෑ එතුමා ඒක තමයි කියන්නේ එතුමාට තියෙන අප කන්ඩිෂන්වත් එතුමා මොනවද කියලා දන්නේ නෑ. ඒකයි යා කියන්නේ මං අලුත් කම්පැනි බිහි කරගෙන මං හොඳට බිස්නස් කරගෙන මං බොහොම සමෘද්ධිමත්ව වාසය කරනවා කියලා කියන්නේ. ඒක එතුමා වටේ ඉන්න නීතිඥවරු ඒක කියන්නේ නැද්ද? නීතිඥවරු බොහොම පැහැදිලිව එයාට දන්වලා තියෙන්නේ උඹගේ අප කන්ඩිෂන් ඉවරයි දැන් උඹගේ අත් ලියලා තියෙන්නේ මේ දේපල ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ දේ නොකිව්වනම් මේ මොනසය කරන්නේ නැහැ සමහර විට. ඒ නිසා ඔහුට දෙන වැරදි උපදෙස් නොමග යවීම මත තමයි මේ මිනිස්සයා මේ විදිහට කරන්නේ. දැනුත් යම් ප්‍රකාශයක් ඔහු නිකුත් කරනවා නම් නිකුත් කරන්නේ මේ අයගේ වල්පෑම මත. මම ඔබතුමාට කියනවා ප්‍රසිද්ධියේ අද දවසේ ඔහුට ඉන්ටර්විව් එකක් දෙන්න කියලා. මම කිව්වා ලලිත් කොතලාවල මහත්තයාට. මම කිව්වා මට කතා කරන වෙලාවේ මම කිව්වා ඔබතුමාට මම සාකච්ඡාවක් දෙන්න මගෙන් අහන්න තිබුණා කිව්වා. මම කිව්වා මම කෝල් කරා කෝල්ස් දෙකක් ඔබතුමාගේ ඒ දවස්වල හිටපු නියෝජිතයෝ මේ දුරකතනේ දුන්නේ. ආවෝ ඒ දවස්වල මම තමයි ඒ අය දැන් මල්ලකට නැහැ කිව්වා. මට තව දෙයක් කියන්න තිබෙනවා. මේ නීතිඥවරු කියන්නේ මිනිස්යන්ගේ යම් යම් දේවල් වලට වැදගත්
අත්‍යවශ්‍ය රටේ පවතින තත්ත්වය පවත්වා යන නීතිය පවත්වාගෙන යන ඉන්න කොටස. එතකොට මේ නීතිඥවරු සියලු දෙනෙක්ට මම කියනවා මේ වෙලාවේ මේ නීතිඥ විසින් ඇවිල්ලා කොතලාල මහත්තයා වටේ ඉඳගෙන කොතලාල මහත්තයාගේ කාමරයේ වටා තමන්ගේ ඔෆිස් එක පවත්වාගෙන තමන් සතලාල මහත්තයාගේ මේ තහනම් කරපු දේපල තියෙන සමාගම් වලට ඇතුල් වෙලා ඩිරෙක්ටර්ස් ලැබලා ඒ සමාගම් වලම දේපල තමන්ගේ නමට ලියා ගන්න තරම් ඉතාමත්ම ශරා තත්ත්වයට පත්වෙච්ච නීතිඥවරු මම බාය ඇසෝසියේෂන් එකට ඒක නීතිඥ සංගමයට පැමිණිලි කරන්න බලාපොරොත්තු ඉන්නවා මෙවැනි අයගේ කෝට් ඉක්මනින් ගැලවිය යුතුව තිබෙනවා ඒ කියන්නේ ඔබ කියන්නේ මම අවසන් කරනවා සාකච්ඡාව ඔබ කියන්නේ ඔබ ඇතුළු ඩිපොසිටර්ස්ලා කොච්චර ඉන්නවද කියලා මට මතක නැහැ ඔබ 9214 සම්පූර්ණ ඩිපොසිට්ස් ප්‍රමාණය කොච්චරද අය වෙන්න ඕන ප්‍රමාණය මුදල බිලියන 26ක් පමණ දල වශයෙන් බිලියන 26ක් පොලියක් එක්ක ඔව් ඒතර බිලියන 26 දෙන්න දීපල එහෙ නෑනේ නැතේන බිලියන 26 අර බිලියන් කී දීපල ටික දැන් වැලියු කළොත් බිලියන 10කට වැඩි මේ කොතලාවල අන්සතු කරලා තියෙන මේ වැරදි විදියට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරලා අන්සතු කරලා තියෙන දේපල බැලුවොත් බිලියන 15ක් පමණ තිබෙනවා මොකද මේ දේපල 2008 දී දේපලක් ගන්නවා කෝටි 14 දැන් බිලියන 4ක දේපල අරන් ගියපු ලලිසා වන්නියාරච්ච ඔබ කිව් විදියට කෝ ඒ අය කෝ ඒ අය හොඳටම සුකොප්පෝගේ ජීවිත ගත කරලා කොහෙද ඒගොල්ලෝ ඉන්නේ ඒ අය ඒගොල්ලෝ ගම්බරටෝල් වල ඉන්නවා ඒගොල්ලෝ බොහොම ඉන්නවා හැබැයි ඒගොල්ලන්ට එකක් ඉතුරු වෙලා තියෙනවා එකක් මේ গোল্ডන් කී ඩිපොසිටර්ස්ලාගේ සාපය ඒගොල්ල මත තියෙනවා අනිත් එක මේ බය කියන එක දැන් තදින්ම තියෙනවා අය. හරි ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම තැන්පතු ගන්න උත්සාහ කරන බිලියන 26ක කොතලාල් මහත්තයාගේ පවුලේ අය දේපල බෙදා ගන්න මේ සහ අර කල්ලිය පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙමද? ඒගොල්ල දේපල පිළිබඳව. හරි. මම විශේෂ කොට කියනවා මේ කණ්ඩායම් ප්‍රසිද්ධියේ ඇවිල්ලා මේ මේ මාධ්‍ය ඉදිරියේ කියන්න තමුන් ගත්තේ නැත්ද කියලා. විශේෂයෙන්ම වන්නියාරච්චි සහ ලලිත් අමරසිංහ පමණක් නොවේ ඒ හා සමානම කෝ ඊට පොඩ්ඩක් හරි වැඩියෙන් මේ සමල් ලියනගේ නීතිඥවරයා ඇතුළු කණ්ඩායම ආරම්භුණා සමල් ලියනගේ වකිමක් ඇතුළේ කියන්නේ අනිවාර්යයෙන්ම මගේ ළඟ ඔප්පු තියන පුදන් තියෙනවා ඔබතුමාට පෙන්වන්න අවස්ථාව තියෙනවා නම් මම මේවා මේ ඔක්කොම නෑ නෑ කාලේ මදි මොන හරි කියන දේක් තියෙනවද අවසන් වශයෙන් ඔබතුමාට නෑ නේ නැති අවුරුදු 13ක් අපි මේක සටන් කරනවා ඔව් එතකොට 2008 දී කරැප්ෂන් 2007 දී කරැප්ෂන් 2015 දී තමයි අපි මුදල් දෙන්නත් කඩාවැටිච්ච ගෝල්ඩන් කී ආයතනයේ සර්ටිෆිකේට් එකක් දෙන්න තමයි ඉතුරු තුනෙන් දෙකට උත්සාහ කරේ. හරි බොහොමත්ම සුති ගෝල්ඩන් කී සාධාරණ අස්දහව තැන්පත් කරුවන්ගේ හඬ එහි සභාපති මාකෝ පෙරේරා ඇතුළු පිරිස අද නැවත දෙවනි සාකච්ඡාවට ආවෙත් ඔක්කොම 9200 ගානක් ඉන්නවා. ඒ සියලු දෙනාම එක මතයක නැහැනේ? එක මතයක නැහැ කියන්නේ මේ මහත්මයා මේ මුදල් ලැබෙන තැනකට ආවොත් ඔක්කොම ඇවිල්ලා මුදල් ටික ගන්නවා. එච්චරයි. සටරේ නෑ ඔක්කොම. කිසි කෙනෙක් මේ ස්වල්ප දුප්පත් මේ අහිංසක මිනිස්සු රැලක් හැර අනිත් මිනිස්සු තමාගේ වැඩ කටයුතු කරගෙන දිනුවෙමින් පවතිනවා. හැබැයි මුදල් දෙන තැනක් ආවොත් සාධාරණයි කියන පදනමින් යනකොට සාධාරණ විදිහට බෙදී යනවා. ඒ නිසා එතනට ඉන්නවා මිසක්වා කිසිම කෙනෙක් බෞතරයක් මේ මතයෙන් ඉවත් වෙලා තියෙනවා. මේ මතම ජීවත් වෙච්ච කණ්ඩායම් හොඳයි. ස්තුතියි. අපි දෙවෙනි සාකච්ඡාවට කිසිසේත් මේ යන්නේ නැහැ. නමුත් මට දැනගන්න අවශ්‍ය වුණේ කොතලල් මහත්තයා මට පුද්ගලිකව කතා කරලා කිව්ව නිසාත් මේ මම නිවාස අඩස්සේ නෙමෙයි ඉන්නේ සහ ඔය වීඩියෝ පටයකුත් නිකුත් කරපු නිසා මට මාකෝගෙන් අහන්න ඕන වුණේ ඔබ ඇත්තද කිව්වේ නැත්නම් අපිව ඇන්දුවද අපිට බොරුවක්ද කිව්වේ කියන කතාව මූණටම ගෙනල්ලා අහන්න ඕන වුණේ. ඒ නිසා අර ඔබ නම් කිව්ව කණ්ඩායමට මා කියනවා ඔබට පිළිතුරක් අවශ්‍ය නම් කොතලල් මහත්තයා සිටින වේදිකාවක අපිට ආරාධනා කරන්න මයෙන්නම් ඊට පසුව අපි සාකච්ඡා කරමු පොදුවේ කොතලාවල මහතා සිටින වේදිකාවකදී අපි සාකච්ඡාවක් කරන්න සූදානම්. ඔහු නැති තර නෙවෙයි. මොකද මම තව ඉල්ලීමක් කරන්න කැමතියි. මට ඒ කොතලාවල පාර්ශ්වයේ තබාගෙන ඉන්න පාර්ශ්වයේ එක් නීතිඥවරයෙක් කියනවා මං කිව්වා මේක කොතලාවල මහත්තයා ඇත්ත දන්නවන්න කියලා. ඒතකොට එයා කියනවා කොතලාවල මහත්තයාට මං ඇත්ත දැන්නුවොත් ලලිත් වන්නේව එළෙව්වාසේ මේ අපිවත් එළවනවා අනිවාර්යයි. හා ඒක නන්ද. ඒ කියන්නේ කොතලාල් මහත්තයා මේ සත්‍යය දන්නේ. දන්නේ නැහැ. හරි 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 හරි. බොහොම ස්තුතියි. අපි ඉදිරි දිනකදී හමු වෙමු නැවතත්. Thank you.